මෑන් තාම නෑබන් කොයි වෙලේ මතුවේද මන්දන්න. කතා කරන්න වෙලාව ගන්න තමාරීකුට ලේසියෙන් ආච්ච කරන්නන්න. එහම තමයි කාරි අලු පත්වීම ලැබුණාම ලංකාවටම එකයින. කුටි මෑන් කොහොමද විතන්ට ඉන්නේ. ඒගැන්න? නැන බංකිව මොකක් දෙනවාන පාහනක එකැන බූරු අපිටේද හඳයි යාලුවනේ අද ඔබහා එක්වන්නේ පිත්තු කුටිය ආරච්චි ඇමතිතුමා. ඒ වුණාට තාම ඇවිල්ල නෑ මගේ එන බව ආරංචි. අටන්න කුරහඬක් ඇහෙනවා. ආයන අපි සාදරයෙන් ඔබතුමා පිළිගන්නවා. තැන්කියු කොට උඩ. මේ මේ අරර වාහනේකු V8 එකද? නෑ මං කියන්නේ කකුල් හතරේ වාහනේ අරර. ආ උගේ පිටේ යන්න මේ දවස්වල පුරුදු වෙනවා කාරි. අමාරුද? මං වගේ එකෙක්ට ඒක අමාරු වෙන්නේ නැහැ කාරි. ඇත්තටම ඔයත් එයත් අර වෙනත් අය ඉන්නවද මේ කකුල් හතරේ වාහනේ පදින්න සුදුසුකම් තියෙන ඕගලගේ පක්ෂේ? බොහෝ අය ඉන්නවා කාරි, බොහෝ අය ඉන්නවා. ඉතින් ඔයාටම මේ වාහනය ලැබුණේ කෙසේද? දක්ෂකමනේ කාරි, මතකද මං අර මලගෙදරදී කරපු කතාව? ඒ හින්දා මැදබලනේ රාජෝත්තමයා මට ඒ වාහනේ තෑගි දුන්නා. එදා ඔබතුමා හරි කෝපයෙන් හිටියේ මොකද? මම එච්චර හොඳ මිනිහෙක් නෙවෙයි කාරි. දන්නවා දන්නවා. ඉතින් ඒක දන්න ඇත්තේ කවුද? විශේෂයෙන් කාන්තා පාර්ශවයට ඔයා එච්චර හොඳ නැති බව තමයි ආරංචිය. කාන්තාවන්ට විතරක් නෙවෙයි කොට උඩ උඹලගේ ජනතා පක්ෂෙත් මතක තියාගත්තොත් හොඳයි. මං කිසිසේත්ම හොඳ මිනිහෙක් නොවන බව. කාරි ඒක 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 මට ලීලා තියාගන්න. ආ ෆුඩ් එකකින් ෆුඩ් එකකින් මී ඔයාට ඩිරෙක්ට් නිවන්සුව කොටලම පටන් ගන්නද? මං කිව්වේ කොට උඩ තොපි හැරෙනකොට නිවන්සුව පතනවා ඔය. ඒක වැරදිද? මං කිව්වේ මේක ස්වභාවිකව වෙච්ච දෙයක් නෙවෙයි කියලා. එහෙනම් මේ සිදුවීම සැලසුම් කර මහා ඝාතනය. ඇත්තද කාරි? හරි ඉතින් එහෙමනම් ඕගලගේ ආණ්ඩුව මහා ඝාතකයා හොයන්න ඉතින් මෙතන හුටු පෙරන්න නැතුව. නෑ කොට උඩ මේ වගේ ශෝකාකූල අවස්ථාවක සතුටු වන තරුණ ප්‍රජාවක් මේ රටේ ඇති වුණේ කොහොමද කියලා මට මාර ප්‍රශ්නයක් තියෙනවා. අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සක්සුදක්සේ දන්නවා තරුණ ප්‍රජාව එතනට පත්ුනේ ඇයි කියලා. ඇත්තටම ඇයි කාරි ඒ තත්ත්වයට පත්ුනේ? ඔයා ඇතුළු ඔයාගේ නඩය ජනතාවට කාල ඇඳලා ඉන්න පුළුවන් ප්‍රීතිමත් යුගයක් බිහි කරානේ. ඇත්ත ඇත්ත මේ කාලේ ජනතාව හරි සැහැල්ලුවෙන් සතුටින් ඉන්නේ ඒකයි. ඒ වුණාට මන් නම් කියන්නේ මේක ඝාතනයක් කියලා කොට උඩ. ඇයි එහෙම කියන්නේ? මට අර ඩ්‍රයිවර් කොල්ල සැකයි උඹලගේ ජනතා පක්ෂෙද කියලා. අමවා? ඔව් ඔව් හොඳට ප්ලෑන් කරලා කරපු වැඩක් වගේ තමයි මට නම් හිතෙන්නේ. ඉන්න ඉන්න අපි එයාගෙන් අහලා දැනගමුකෝ. පටගෙන පටගෙන රින්සන රින්සන හලෝ. කවුද මේ? මං කොට උඩ ජ්‍යෙෂ්ඨ ජනවාදවේදී. තොට නෙලනවා දැනගනින්. නෑ නෑ පොඩ්ඩක් ඉන්නකෝ. කවුද කොට උඩ අයියේ නෙලන්න කතා කරන්නේ? මම තමයි යකෝ අරයගෙන් ගිලිහිච්ච දජේ අතට ගත්තේ. සර් සුබකතුම් සර්. උඹ කොහෙද ඉන්නේ කියපන්. මං ඇතුලේ ඉන්නේ සර්. ආ හරි හරි මේ මේ දැන් 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 රාවයක් යනවා මේ අතරතුර. මේක කුමන්ත්‍රණයක් කියලා. ඒ කියන්නේ මේ සැලසුම් සහගතව කරපු දෙයක් කියලා. එහෙම ඔටිම ඝාතනයක් යකෝ. උඹලගේ ජනතා පක්ෂය තමයි වග කියන්න ඕනේ. ආ රයිට් රයිට් රියදුරුතුමනි අපිට කියන්න ඔයා දන්නේ නැද්ද වාහනයකට දරා ගන්න පුළුවන් වේගයක්, ඒ කියන්නේ ස්පීඩ් එකක් තියෙනවා කියලා? ඒ කියන්නේ අයියේ දරා ගන්නවා කියන්නේ? ඌ තාම ඒකවත් දන්නේ නැහැ. ඒ කියන්නේ වාහන තියෙන්නේ පාරේ ගමන් ගන්න මිසක් ගුවන් ගත වෙන්න නෙවෙයි කියලා. ඒක එදා තමයි දැනගත්තේ හරියටම. නෑ ඉතින් සර් මෙච්චර කල් ඔයිට වඩා උඩ ඉගිල්ලුනා. ඉතින් වාහනේ ඇතුලේ හිටපු අයට කරදරයක් වුණේ නෑනේ. එහෙනම් කාටද කරදර වුණේ? කරදර වුණේ පාරේ ගමන් කරපු එවුන්ට. ඒ හැම අවස්ථාවකම ලොක්කා ඔයාව බේරගත්ත නේද? ලොක්ක දෙයියෙක් වගේ මාව බේරගත්ත පොලිසියෙන් ඇතුළට දැම්මද මාව පැයෙන් එළියට ගත්තා. කාරි බලපන් ආදර්ශමත් ලොක්කෙක්. මිමි ඔයාගේ ලොක්ක කවදාවත් කිව්වේ නැද්ද ඔයාට ඔහොම හයියෙන් යන්න එපා සම්බෝල වෙලා තමයි නතර වෙන්නේ කියලා? නෑ අයියේ මං හිතන්නේ ලොක්කත් ඒක දැනගත්තේ එදාම තමයි. මේ ඔබ සෙල්ලම් කරන්න එපා. උඹ අර ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තියෙනවා හෙට දවසේ මං මළොත් උඹලා කොහොමද මට විශ් කරන්නේ කියලා. ඒ ගැන දැන් හොයනවා. ඇත්ත කියපන් උඹ ජනතා පක්ෂයට බැඳුන නේද ළඟදී? නෑ සර් මං කවදත් සර්ලගේ මුහුදු පාටි දාන පක්ෂනේ. එහෙනම් උඹ මොනවටද අර පෝස්ට් එක දැම්මේ? ඉතින් සර් ඔය වගේ සොහොන් පෝස්ට් මං නිතර දානවා. කවුරුත් දකින්නේ මේ පාර තමයි රටම දැක්ක පෝස්ට් එක. ආ ඇත්තම තමයි ලයික්ස් ගොඩක් වැටිලා තිබුණා. ඒකට මාත් ලයික් එකක් දැම්මා. ආ රයිට් රයිට් දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද අපිට කියන්න? ඇතුළේ ඉන්නේ කොට උඩ අයියේ එළියට එන එක තමයි බලාපොරොත්තුව. මොකද්ද තෝ එළියට ඇවිල්ලා කරන්නේ?
Kaman nadda kiwad? Kiyahan ko balanna. Mage ilanga balaporuttu ishta karagannawa. Mokadda toge ilanga balaporuttu? Ilanga balaporuttu tamai. Aha. Sir langa wedata eneka.